සතෙකුට අපේ දානේ දීලා ලෝකවාසී සියලු දෙනාටම සුවපත් වෙන්න කියලා මේ එන වෛරස් රෝග වලින් සුවපත් වෙන්න කියලා අද උපන්දිනේ දවසේ රටටම ආදර්ශයක් ඇතුළු මේ කරන්නේ. ඉතින් මේ වගේ ඇති අයුරින් මේ වගේ අහිංසක සත්තුන්ට අපේ දානේ දෙන්න පුළුවන් තරම් නිර්මාංශ වෙන්න. ඉතින් මේකයි කරන්න ඕන මේ වගේ වසංගත තත්ත්වයන් තියෙනකොට. පස්සෙනි ගම. එතකොට දැන් මෙහෙට එනකොට තිබ්බ තත්ත්වය කොහොමද දරුවා? එතකොට කතා කරන්න බෑ. ඒක වචනය කතා කරන්න බෑ. කතා කරන්න බෑ. ආහ. ඊට පස්සේ මේ ප්‍රතිකාර කොච්චර කරාද? අපි සති පහක් කරන්නේ. සති පහක් ප්‍රතිකාර කරා. දැන් තත්ත්වය මොකක්ද? දැන් වචාස්ති කියන්න පුළුවන්. ඔව්. ඒ කියන්නේ දැන් මොකද තියෙන මේ කියන්නේ වෙනස කොහොමද පේන්නේ ඔයගලන්ට දරුවා? මේ ප්‍රතිකාර වලින් වෙනසක් වෙලා තියෙනවා. හරි. දරුවාගේ නම මොකද්ද තාත්තේ? ආගේ කිරිල්ල වලින්ද? හා හා. කතා කරන අදින්සා තමයි. දැන් වයස කීයක් වෙනවද බබාට? 5යි මාස 3ක් විතර. 5යි මාස 3. එතකොට මොකද්ද තියෙන අසනීප තත්ත්වය? කතා කරන අඩුයි. ඒ කියන්නේ මේ පොඩි කාලේ ඉඳන්ම තියෙන ප්‍රශ්නයක්ද ඒක? පොඩි රවුඩින් නාලිකාව YouTube වාහිනී 2021 දෙසැම්බර් මාස 31 වෙනි දින අද අපේ මහාචාර්යතුමිය අපේ කැලණිය විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යාංශයේ ඉන්නේ මහාචාර්යතුමියගේ උපන්දින නිමිත්තෙන් අද මේ ගවයකට අපේ දානය දෙනවා. ඒ කාර්යය කරන්නේ අද අපේ මහසෙන් අරණ වෙදමැදුරතුලින්. ඉතින් අපිත් අවුරුද්දකට එකපාරක් මේ වගේ ගවයන් තුන් දෙනෙකුට අධික ප්‍රමාණයක් සමනගාගේ මේ ගිය මේ අවුරුද්දේ අපි ගවයන් 5 දෙනෙක් නිදහස් කරා. ඉතින් මේ අදත් මේ අවසාන දවසෙත් අද මේ වගේ කරන්නේ මේ වගේ පුණ්‍ය කටයුත්තක් කරන්නේ මේ වගේ සතෙකුට අපේ දානේ දීලා ලෝකවාසී සියලු දෙනාටම සුවපත් වෙන්න කියලා මේ එන වෛරස් රෝග වලින් සුවපත් වෙන්න කියලා අද උපන්දිනේ දවසේ රටටම ආදර්ශයක් ඇතුළු මේ කරන්නේ. ඉතින් මේ වගේ ඇති අයුරින් මේ වගේ අහිංසක සත්තුන්ට අපේ දානේ දෙන්න පුළුවන් තරම් නිර්මාංශ වෙන්න. ඉතින් මේකයි කරන්න ඕනේ මේ වගේ වසංගත තත්ත්වයන් තියෙනකොට එකම දේ වෙන්න ඕනේ ප්‍රධාන දේ අපි නිර්මාංශ වෙන්න ඕනේ. එතකොට තමයි අපේ ආධ්‍යාත්මික පැත්ත දියුණු වෙන්නේ. ඉතින් ඒක නිසා අද මේ වගේ උතුම් දවසක මේ වගේ දෙයක් කරන එක ඉතින් ලොකු සතුටක් ඇත්තටම. අපි මහාචාර්යතුමගෙන් අහමු මෙවැනි කටයුත්තක නිරත වෙන්න හිත පහළ වුණේ කෙසේද? ඒ වගේම මේ සත්කාරය කරන්න හිතුනේ ඇයි කියලා. ඇත්තටම දැන් අපි දන්නවා උපන් දිනයක් අහම ගොඩක් අය කරන්නේ උත්සව පවත්වනවා, සල්ලි වේදන් කරනවා. මම හිතුවා අර්ථවත්යක් කරන්න මේ වගේ සතෙක්ට අභිදානේ දීලා මගේ උපන් දිනේ සමරන්න. හැම අවුරුද්දේ මම මේ දේ කරනවා. ඉතින් මේ අවස්ථාව මේ අවුරුද්දේ මම විශේෂයෙන්ම මේ මහසෙන් විධර්ම තෝරගත්තේ මේ සත්‍යව බාර දෙන්න. විශේෂයෙන්ම අපේ වේද මහත්මයා විශාල කාර්යභාරයක් ඉෂ්ට කරන මේ රටේ ඉන්න සුවහසක් රෝගීන් සුවපත් කරන්න ඒ මෙහෙට උපහාරයක් විදිහට තමයි මම හිතුවේ මේ ගවයාව මෙහෙට බාර දෙන්න කියලා. අපි මහසෙන්න දරණෙන් අමිල වේද මහත්මයා කරගෙන යන මේ වගේ සත්කාර, ඒ වගේම අපි දැකලා තියෙනවා මෙහෙන ගොඩක් රෝගීලා එන ජනතාවට සෑහෙන වියදම් කරනවා. එහෙමත් නැත්නම් බෙහෙත් පවා නොමිලේ ලබා දෙනවා. ඒ පිළිබඳව ඔබතුමියගේ අදහස කුමක්ද? අතර මට ඒක මේ විශ්වාස කරන්නත් බැරි වුණා. අපි දන්නවා වෙන තැන් ගත්තොත් එහෙම හැමතැනම ප්‍රමුඛත්වය දෙන්නේ මුදල් වලට. නමුත් මම මහසෙන් දාරණේ දැක්ක සුවිශේෂම දේ තමයි මේ අපේ වේද මහත්මයා හැමතිස්සෙම ප්‍රමුඛත්වය දෙන්නේ රෝගියෙක් සුවපත් කරන්න මිසක් මුදල් වලට කිසිම ආකාරයක ප්‍රමුඛත්වයක් දෙන්නේ නැහැ. එතුමාට ගාණක්වත් නැහැ මිනිස්සු සල්ලි දෙනවද නැද්ද ඒවා කිසිදයක් බලන්නේ නැහැ. එකම දේ හැම විටම බලන්නේ ඒ රෝගියාව සුවපත් කරන එක තමයි.
එක තමයි මම දැක්ක විශේෂත්වය හැටි අනිත් එක තමයි මෙතනින කාර්ය මණ්ඩලවත් හරිම හොඳයි වේද මහත්මයා වගේ ඉතාමත්ම කාරුණිකව ඒ රෝගීන්ට සලකනවා ඒ තවන්ට පුළ කරන්න පුළුවන් උපරිම දේ ඒ රෝගීන් සඳහා කරනවා ඒක මම හිතන්නේ ඉතාමත්ම වටින උතුම් පුණ්‍ය කර්මයක් අත්‍යවම ආචාර්යතුමිය ඔබටත් දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා ඒ වගේම ඉදිරියටත් මේ වගේ කටයුතු කරගෙන යන්න ශක්තිය ධෛර්ය ලැබේවා කියලා අපි මේ අවස්ථාවේදී මහසෙන් වේදාරණ වෙනුවන YouTube වාහිනි නාලිකාව වෙනුවත් මම මේ අවස්ථාවේදී ප්‍රාර්ථනා කරනවා ස්තුතියි. ඔල කොහෙන්ද එන්නේ කියලා මට කියන්න ඉස්සලාම තියන්නේ කළුතරින්ද? කළුතරින්ද? එතකොට මේ දරුවට තියෙන අසනීප තත්ත්වය මොකද්ද? කතා කරන්න බැරි එක. කතා කරන්න බැරි එක. දැන් එතකොට මෙහි එනකොට තිබ්බ තත්ත්වය කොහොමද? එතකොට දැන් මුලදි කතා කරා. මේ පොඩි කාලේ කතා කරා අපි කතා කරන්න බැරි වුණා. දැන් වයස කීයක් වෙනවද දරුවට? අවුරුදු පහක්. අවුරුදු පහක්. එතකොට දැන් මේ කතා කරන්න එක නැවතුනේ කොයි කාලේද? ඒක මම මතව දෙක තුන පුළුවන් වුණා බැරි වුණා එහෙම වුණා දෙක තුන. හරි. දැන් එතකොට මේ ඔව් මෙහෙ බෙහෙත් කරන්න ආවේ කවදද? මේ බෙහෙත් කරන්න අවිලෙන් අපි ගොනේ මේ පස්සෙනි ගම නාන්නේ. පස්සෙනි ගම. එතකොට දැන් මෙහෙට එනකොට තිබ්බ තත්ත්වය කොහොමද දරුවා? එතකොට කතා කරන්න බෑ. එක වචනයක් කතා කරන්න බෑ. කතා කරන්න බෑ. ඔව්. හා ඊට පස්සේ මේ ප්‍රතිකාර කොච්චර කරාද? අපි සති පහක් කරන්නේ. සති පහක් ප්‍රතිකාර කරා. දැන් තත්ත්වය මොකක්ද? ඒක හොඳයි දැන් වචාස්ක කියන්න පුළුවන්. ඔව්. ඒ කියන්නේ දැන් මොකද තියෙන මේ කියන්නේ වෙනස කොහොමද පේන්නේ ඔයගලන්ට දරුවා? නෑ නෑ මේ දවස්වල ඒක වචනයක් කරන්නේ. තාත්තා කියන එක තා විතරයි කිව්ව අපුරු විතරයි. හා හා. දැන් කෙලින්ම වාක්‍යයක්ම කියන්න පුළුවන් යාට. ආ වාක්‍යයක්ම කියන්න පුළුවන්. ඒ කියන්නේ මේ ප්‍රතිකාර වලින් වෙනසක් වෙලා තියෙනවා. තියෙනවා. හරි. දරුවාගේ නම මොකද තාත්තේ? සඳිත්. සඳිත්. මේ තාත්තලා කොහෙද පදිංචිය කියන්නේ එතකොට? කළුතර. කළුතර. හරි. දැන් එතකොට කළුතරින් දැන් තමයි මෙහෙම මේ බෙහෙත් ගන්න. ඉතමත් මේ ස්තුති මේ අදහස් ප්‍රකාශ කිරීම ගැන. ඉතින් අපිට මේ විදිහට වේද මහත්තයාගේ ප්‍රතිකාර වලින් දරුවන් සනීප වෙනවා දැකීම ඉතාමත්ම සතුටුදායක කරුණක්. එසේම ඔබතුමාටත් අපේ YouTube වාහිනී ප්‍රේක්ෂකයන්ටත් සුබ අලුත් අවුරුද්දක් කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම සියලු රෝග දුරු වී ඉදිරි කාලයේදී හොඳ ශරීර සෞඛ්‍යයෙන් යුතුව ගත කරන්න දරුවාටත් ඔබේ පවුලේ සියලු දෙනාටත් ආශිර්වාද ලැබේවා කියලා මම මේ අවස්ථාවේදී ප්‍රාර්ථනා කරනවා. හරි මට කියන්නම්ම එතකොට කොහේ ඉඳන්ද ඔයගොල්ලෝ එන්නේ මේ දරුවට තියෙන අසනීප තත්ත්වය මොකද්ද කියලා පොඩ්ඩක් කියන්න පුළුවන්ද? ආවේ කිරිල්ල වලින්. හා හා. කතා කරන අදින්සා තමයි. දැන් වයස කීයක් වෙනවද බබාට? 5 මාස 3ක් විතර. 5 මාස 3ක්. එතකොට මොකද්ද තියෙන අසනීප තත්ත්වය? කතා කරන අඩුයි. කතා කරන අඩුයි. ඒ කියන්නේ මේ පොඩි කාලේ ඉඳන්ම තියෙන ප්‍රශ්නයක්ද ඒක? පොඩි කාලේ ඉඳන් ටිකක් තිබ්බා. එහෙම තමයි එතන. හා හා. එතකොට දැන් මේ ලෙඩේ මෙයාගේ තව සහෝදරයුන්ට තියනවාද? තව සහෝදරයෝ ඉන්නවද මේ දරු? හා හා. ඒගොල්ලන්ට ගැටලුවක් නැහැ. හරි. එතකොට මෙහි අමිල සංජීව වේද මහත්තයාගෙන් ප්‍රතිකාර ලබන්න වෙලා දැන් කොච්චර කාලයක් වෙනවද කවදා ගියද ආවේ? දහවෙනි මාසේ කියන්නේ ගිය අවුරුද්දේ මේ අවුරුද්දේ 10 වෙනි මාසෙ. ඔව්. එතකොට දැන් කීපාරක් ප්‍රතිකාර මේ බෙහෙත් ඖෂධ ලබාගෙන තියනවද මෙහි? හා පස් පාරක්. දැන් දරුවගේ තියෙන මේ මොකද්ද තියෙන වර්ධනය මේ ප්‍රතිකාර වලින් පස්සේ? දැන් ඉස්කෝලේ පොත් නම් සාමාන්‍යයෙන් ඉතර කියවන්න බෑ. හා හා. දැන් නම් අකුරු දෙකේ වචන ඒවා ගලපලා හොඳට කියනවා. හා කියවන. දැන් කියන්නේ පෙරට වඩා සද්ද එනවා වචන උච්චාරණය කරනවා කියලාද කියන්නේ? ඒකේ ඉඳලා 10ට ඉංග්‍රීසියෙන් සිංහලෙන් දෙකම ගණන් කරන්න පුළුවන්. හා. එතකොට මේක මේ ඉංග්‍රීසි වෙදකමෙන් කියන්නේ එහෙමත් නැත්නම් බටහිර වෙදකමෙන් වෛද්‍යවරු මොකද්ද පැවසුවේ දරුවෝ පෙන්නුවම? එයාලා කිව්වේ තින් බයෙන් දීපන් යන කතා කරනවා ඇක්ටිව් කියනවා. හා හා. බයෙන් දීපන් කිව්වේ. ඉන්ද ඉතින් අපි ඒවට වැඩි සම්බන්ධ දෙයක් ගියේ නැහැ. පය වෙන්න එපා කිව්වා කියන්නේ එතකොට ළමයාට මේ ප්‍රතිකාරයක් ලබා දෙන්නේ නැතුව මෙයාට ලොකු වෙනකොට ඒක කියන්නේ ළමයා වර්ධනය වෙනකොට ඒ ගැටලුව මගහැරෙයි කියලාද කිව්වේ? හා හා. නමුත් එහෙම වුණේ නැහැ. ඔව්. අපි ඔක්කොම සීනේ ඔක්කොම කළා ස්කෑන් කරලා ගියා. හා. රිපෝර්ට්ලා මොකුත් නැහැ. ඊට පස්සේ මේ මොකද වුණේ? ආපහු ඊට පස්සේ මේ බටහිර ප්‍රතිකාර වලට පෙළඹුණේ නැද්ද ඔගොල්ලෝ? නෑ අපි පෙළඹුණේ නැහැ. ඊපස්සේ Facebook මාර්කෙන් තමයි මේ මහත්තයා ගැන දැනගත්තේ. හා හා. Facebook එකෙන් YouTube එකෙන්. හා හා. ඊපස්සේ අපි මහත්තයා හොයාගෙන ආවා ඉතින් ඊට පස්සේ මහත්තයා කොහොමද වුණා? හා. හරි අම්ම ඉතින් ගොඩාක්ම සතුටුයි ඇත්තටම අපි YouTube වාහිනිය හැටියට ගොඩාක්ම සතුටු වෙනවා මොකද අපේ මේ වීඩියෝස් බලලා එමත් නැත්නම් මේ Facebook එක හරහා දැනගෙන තමයි මෙහෙම ජනතාව ඇවිල්ලා මේ සනීප කරන්න බැහැයි කියන
ලෙඩ්ඩු මේ විදිහට සනීප වෙන ඉතින් අම්මේ ගොඩාක්ම ස්තුතියි දරුවාගේ ප්‍රතිකාර කටයුතු දිගටම කරගෙන යන්න ඉක්මන් සුවයම ලැබේවා කියලා මම මේ අවස්ථාවේදී ප්‍රාර්ථනා කරනවා සනීප කරනවා කියලා කිව්වා හරි අම්මේ බොහොම ස්තුතියි